යිබන් ඔබ විශ්වසනය පත්කාත් කලින් රට කේන සදදි රුපායි රාත්‍රදාය ප්‍රධාන ප්‍රවිකාශය සමකයි අදත් එකතු වෙන්නේ. මම චාරිත තනංජය පමණු ේන්ද්‍ර. මම නිශන්තය දෙල් රුක්ෂී දවසොනුස්සම් කළපු අත්සරස්ථාල ප්‍රථමේ අදත් කොරුණා මරණ ලැස් තුබට එකසිිය අනුවටක් ආසාධිත පිරිසත් හර්දහස පණ. පස්සෙත් රට වහනවාද නැද්ද තීරණය ලබන සිකුරාදා ඉන්දියාවේ ජංගම ඔක්සිජන් ඒකක අපේ රටටත් හඳුන් පාදමී සූදානමක් ගුරු වැැටු කැටලුව බෙසඳන ඇමති අනුකමිටුවේ වාර්තාාව පුළුල් අධ්‍යනයකට කොරෝඩාවේ උපත කැන ඇමරිකා බුද්ධියංශක් මත්ත දෙක ලබන තිස්වන දායින් පස්සෙත් රට තෞදුරටත් වහනවද නැද්ත කියර තීරණ ාබන සිකුරාතගන්නව කියලා සෞඛ සේවා අධ්‍යක්ෂ චෙන්ද්‍රල්වරයා ප්‍රකාශ කරනවා. තවත් කොරනා මරණ එකසි අනුවටක් පිළිබඳ වාර්තා වනවා. එවගේම ප්‍රතිකාර ලබන පිරිසත් පනස් දහසේ සීමාව ඉක්ම මලංගියා. ඒරට සමස්ත කරුණ ආසාධිත්‍යයන් සංඛාව හාර ලක්ෂ අට දහස් අටසය පණහා. මෙ පිරිසට අදදිනී වාර්තාාවූ ආසාධිත්‍යන් හරදහස් හරිසි හත්තෑ දෙදදිෙනනාද ඇතුලා. ආසාධිතයන් පනස් දහසටසියනු දෙනෙකු තවදුරට ප්‍රතිකාලබනවා. සුුවලබූ පිරිස තු ලක්ෂහතලි සට දහස් නවසය තියක් දක්වා ඉහලකයා. රුණ මරණ හදහස නසේ හතලි සටක් සිදුව තිබෙනවා ඒ තහවරු කළ අධදනේ වාර්තාකර ඇති කොරුණ මරණ එක සයානුවට දැතුළත්. මෙේ මීක අය අතරරිනිකසි දහනවදෙනකු පිරිමිපුදකලින් වනතර හැත්තැ නවදෙනෙක කාන්තාවන් අවරුදු හැට වැඩිපුත් කලෙක සිහතල සහිධනෙකු ඒ අතරබනවා. අවුරතු තිහත් පනස් නවයක්ත් අතරපුත් කරන් පනසෙක් දෙනෙකු සහ තිහට අඩු එක්කකු මියක අය අතරබන බයි සෞකිසිවාධ්‍යක්ෂ ජඩල්වරය අතහවරු කරන්නේ මෙ අතර ලබන තිස්වන්දායින් පසුව, රට තුළ නිරෝ ධහි ඇන්දිරි නීතිය ක්‍රියාත්ම කරන්නේ දන්න පිළිබඳ තරණය සිකුරතා කන්නා බව සෞඛ්‍යෙස්ෙේවාධ්‍යක්ෂි ජනඩ්‍රාල් ර අප්‍රකාශ කරනවා. මෙම සංචරණ සීමාවන් පැනෙවූවේ. සංචාලණය සීම කරලා නැවත නැවතත් අලුතින් රෝගී නැතිවෙන බලක්කීම සඳ. එනිසා මෙම දවස් දහය සෞඛ්‍ය පුරුදු අනුගම්නය කරමින්. නිවෙස්වල්ට වී සිටින ලෙසයි අප ඉල්ලා සිටල්. එෙමකරොත් අපිට තව සතති දෙකකින් පමණ රෝගීන් වාර්තාාවමේ අපිට අඩුවක් තකිට පුළුව අපි මේකට නියමිත ලෙස අනුගත වුණත් සික්‍රාදා දිනේදී ජනත්පති කාරිසා දෙක බලකාය රැසනාට පස්සේ පාර්තාවෙන් රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන මන්න ප්‍රමාණයක් අනුව අපි තිස්සේද දිනයෙන් එහට මෙම ඇඳර් නීතිය දිීර්ප කරනවද නැද්ද කියන එක තීරණය ලබ දෙනවා ඇති. ඉදාව නේෂ්පාතනය කරන ජංගම ඔක්සිජන් එකක අපේ රටටවිමෝතේ ඉතා වැදකත් බව නව සෞඛ්‍ය ඇමතිවරයා ඉන්තිාවත පෙන් වැලතුන්නා. අමාත්‍ය කෙහලි රපුක්වැලම හතාහා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් භාගලය මහතාතර හමුවක් සෞක ඇමත්ත්‍යයන් ශේදී පැවැත්වනාා. එහිදී ජංගම ඔක්සිජන් එකක මෙරටට ලබාදීම කෙරෙහි අවධහනය චොමු කරුණා. එෙන්ම අවෂ්ධ ලබාකිනීම කරෙහි දවදධහන චොමුවතිබෙනවා. ෙට කරුණාමර්ධනය සඳහා ඉන්දාවෙන් ලැබෙන සහය අගේ කරන බවයි අමාත්‍යය කෙහිෙි දමු කැල මහතා මිහිදී ප්‍රකාශ කළේ. කොරුණා මර්ධනය කිරීමේ අභිහෝකය දෙරටම මුහුණ දෙන බැවින් මේ සම්බන්ධ දැනුව හූමාරු කර ගැනිවාාතිශීෙන් වැදගත් බව ඉන්දී මහකුමසාරිස්වරයා කියා සිටියා. බ්‍යතර ජපන් රජය හා යුනිසේ සංවිධානය එක්ව බෙරට එන්නත් කරන ක්‍රියාවලයට වැදගත්වනූපරන තුොගයක් පරි්‍යාග කලා. රුණ ර්ධන සහහා රාජය කෙනියයන් වැඩ පිරිවෙල ජාත්‍යන්තරය පිළි කැනීමට ලක් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එන්නත් ප්‍රවහන්න මෙවෙලම් හත්සේ පණහක් එන්නත් බහලුම් ශීත පෙට්ටි තුන්සයක් ඇතුළු උපකරන රැසක්මට ඇතුළත්. ජපන් රාච මෙරට සෞ්‍යෂේත්‍රයට පමණක් පසුගේ වසරේද ඩොර් මිියන දහසේකට අධික මුදලක් වැය කරතිබෙනවා බජනතාවතය තම නිශ්වාදන අලවිකරගනිීම සඳහා, ලබන විසි අටසා විසිගමය සියලුම ආර්ථක මධ්‍යස්ථාන විවෘර්ත කරන බව අමමාත්‍ය මහින්දාරන දළත්කමගේ හතා පවසන්නටබා. දදහයයක් ර ලොක් වන් කිරීමට තිීන්දුුර ඒ සම ගොවියන්ගේ නිෂපාද අලිකර නීම සදහ වි අතර විසි පහය න ආර්ති මද්‍යාන රත කර ම ම නැවත් පි බ ගොවින් ගන තිීදදු කරල වි ට විශෂනම ක දනල ර්ක මද්‍යසන ත ට දර ගට නවත රට විවෘත කිරීමට පෙර දින දෙක අවස්තාවක් ලබෙනවා තමගේ නිෂ්පාදන ගෙනල්ල ඒ විගනක නීම සදහ. අපි දැක් පසගේ දවසල බාඩවලමල වැඩි කියල තිබුණ හැබැයි ආර්ථක මද්‍යා ල ලා ද ොග ල ොල්ල. මේ වැඩීම සිදුවනේ නමුත් අප විශවාස කරනවා මේ ඉදිරියේදී ඒමිල සියල්ල නමතත් යතාතත්වයට පත්තේ. පවතින කොරා ්‍යාපති්‍යත්තෙක්ක දිගින් දිකටම රටවහනික පලදයිකාරයක් වෙන්න එැහැ කියලා විධ ශේෂතවල පිරිස් පෙන්වල දෙනවා. ජනතාමත් ඇස්වැෑන් විනයකින් කටිතුකිරීම මේ මෝතේ අත්‍ය වශ්‍යව වනවා. දල යරන කොට ොයි වසන්ගතය මේඒ වැැක්සිීන්වලට අවෂදවලට එඉමගේම සෞක්ේ අවසකම හන්ඩ ලබාගන්ඩ මේ සියල්ලම කරන්නන අපේ ආර්ථික අපනයන ඉපවම් කියයනු. ආර්ථික වහව එ පස අපිට අපනයි නිපවුම් ලැබ නහ මෙත දී වැදගත් සෞක්ේසේන මූලිකත්යේ ලබා දෙන අතරතුරතිීම අපේ ආර්ථිකය ක්‍රනිකව යවෘත කරලා අප ආර්තිය කරමනාරනය කරගනීම ඒක්සා මතන් දී වැදගත්මදේතම අප මේ ස්ුවන් විනය කියන. අපේ රටේ බොහෝලාට ස්ුවන් විනයක් නතිීම. තු අප මේ විවසන කාර ත්තේ ඉතාම බයනන් තත්වක ලම්බවෙලා කියියෙනවා මන විස්වාසගන අපේ රටේ ආර්ථක දිගුකාලන වහගන ඉඳලලා මේ ප්‍රශ්නේ විසුම් ලබාගන්න අපට අසීරු අප අමාරු කරන වත් ආර්ථක ගදේගට කියල මේ රටේ ජැනතාවට තත් ආර්ථක පිර ඇතිවා රට දැසීමම් පමණක් මේ වගේ අර්බෝ දෙකින් සාර්ථය විිසුම් ලබ දැන අපේ රට සුගතතියක් හේ කියල විශ්වාසකන මර පෙ පාල තරයි නත්ති රටවහන්න කිය රටල්ල රටවහන්න පා කියල පෙ ාලියන් රට ප්‍ර ල් වදත්ති වෙන. ද රටවාහන්න පාගගේලගෙන රට වැැහුවේ වැහුව ඇතිමෙන ගැටලු පිළිබඳ. අප කිව්වා ඒකත් සමහරය වැරදිවිදියට හිතුව රටක් පැහුවම තත් ඇතිම ොයාගේලවලුටි පලතුරටි ිුණගන්න බෑ දීවරයාගේ මල් ටිකුුණගන්න බැ ීට ලුක බලපෑමක් තියන එදිනිදා කොලි වැඩරගෙන අනයට බලපෑමක්තියෙන ොවා කිවත් අපි ගොවයාගේ නිෂ්පාදනයට හිළමිලක්ල බෙනවා කියලා නිටවාහ වෙලාග ප්‍රායෝකයක කරන්න බෑන් විල්ළඟට ත්‍රමැදිය මේ වායගන් රාජේකන්ට බැටුබගේගවවා විිශ්‍රමකන්ටත් එයාකාය වැටු ගමන. කිකවම ගන්නබම වැටුුවෙන් පන්නහදනගේ රාජසයගේ වැටුපෙන් සත පහක්වත් කපන්න ආණඩුව බලාපොත්තුවෙෙනනෑ. ොදේ යටත් යම්ම ප්‍රශ්ද කොරෝන ්‍යපති්‍යත්තෙක රට පුරා නිරවතයන ඇන්ද්‍ර නීතිය ක්‍රාත්ම කරන්න රච්‍ය තරුණය කළලා. එනිසා තමන් එදිනදා කරන රැකියාව කරගන්න බැඩුව අසරන උනුයිට රුපියල් දෙදහස බැකින් දීම නවක්ල පාතියන්නත් රචය කටයුතු කරලා තියෙනවා. ඒ ඇද්‍රනීය ක්‍රියාත්මක වන දින දායක කාලසීමාව සඳහායි මෙමතීීමනාව ලපාතෙන්නේ ගාල දිස්ත්‍රික්යේ මෙම දීමමනාව ලපා කැනීමට පවුල් පනස් නම දහස් හත්සේ එකක් සුදුසකම් ලපාති වෙනවාඒස සහා රජ්‍ය රුපියල් මිලියන එකසේ දහන මයක්වැඇ කරනවාා ඇල්පිට ප්‍රදේශයේ ජනතාවට මෙම දීීමනාව ලපාතීම ඇල්ිපිටිය ප්‍රදේශයකම් චතරග ගුණසේ ක මහතාගේ ප්‍රදනත්වෙන් සිදු කරන. ැල ික්ක අද බන් රපියල් දස දීමමාව ලාදීමමනහා ුපියල් ලියන විසිහක් ඩාකාරය ලැප ඇයි කෑකල දිස්ට්‍රික්ලේකම්මහිද ස්වර සුරේ හතා පවසනපා. පවුල් හැටතුන්දහස් පන්සේකට ආසන්න සං්‍යාවගට මෙම දීමමනාව ලබාදීමට නීමතයි. රජචිමකින් ලාතන මෙම දීමමනාව කෑන්ල මිපිටිය ප්‍රදේශති ආරම්ම කරුණා. ේරුල ප්‍රදශලෙකම් කොට්ටාශ ජවුණෝපය අහිමි ව අයිස සඳහා රජය ලපාතන දීමනව පිරින මෙීම ේරුුවල සාකාර ප්‍රදශලක්කම් තුමෙගේ ප්‍රධණත්වෙන් සිදු කෙරුණා පුදකලින් හතලිස් එක්දාහසක්සෂ හා රුපියන් ලක්ෂසු දෙකක් මෙහිදී ලපාතිී තිබෙනවාා අතර මැදියන් සඟවා ඇති වීතොග අතරකොට ගැනීමේ මෙහෙම් අද සිට ක්‍රාත්මකයි. පළමුතිනේ තිීව වෙෙසේ සගවතති පොී තොග විශාල් ප්‍රමාණයක් සහැනීමිත හැ කෙවේත පෙනවා සහල් මිල පාලනය කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස ගත මෙම පියවර සම්බන්ධයෙන් අමාත්‍ය ආචාරය බඳුර ගුණවර්ධන මහතා අද පැවතී මාධ්‍යහමෝකදී මෙලෙස අදහස් පල කලා. නිලධාරී විශාල පිරිසත් පාරිභෝක් අධිකාරයේ පොළොන්නරුවකි අම්පාර දිස්තරකය කියන දිස්තරික දෙකෙහි. අතරමැදියන් විසි. ප්‍රැස් කල්ල තියෙන තොග ඒ ගබඩා වටලලා ඒවා සීල් කිරීමේ කටයුත්තම සිදු කරමින් පවතිනු. පාන්තර සිට දවල් වන විට වීකිනෝ ලක් සතලියකට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කරල තියෙන ගබඩා හයක් මුදරාහතබල එ පිබඳධ අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා කටයුතු කරල තියෙනවා. එවැනි තොග නීතියට පට ෑනි ලෙස ව්‍යාපාරි කරමුණයෙන් ලාබ නබල් හල්මිලි හල නංවන්න කටයුතු කරන්න. ඒ අතරමැදියන් එතක රැස්කිරීම පුරද්ධක් ලෙස කරගෙන ඇවිල්ලා තියෙනවා ෝල් හිිමියන් නොවන. ගොවීන් නොවන. හල්මිල් ල නැවීම සඳහම මැදිහත්වෙන අතර ැදි විශේෂයකට මලෙසිම් වෙලඳපොලේ හැසිරෙන්ට ඉදට බෑ දිගටම. මේ ක්‍රියවලිය සිද්ධ කනෝ පරිබෝක් ආරක්ෂණ පනතය සංශෝධනයෙන් පසු මේ වීතෝග, රාජ සන්ත කරන්තත් බලාපොරොත්තු වෙනවයි. පාස්ක හරය විමර්ෂණ ගැන ඇතැමන් මධ රහා විදධ්ධේ ප්‍රකාශ කරනවා. නමුත්හ මේ විමර්ශන සංකීර්ණ ක්‍රියාවලයක් නිසා අවසන් අධීරතෙක් එ විමර්ශණය රහසගතව කරන්න ඕන කියලායි විශේෂ ප්‍රකාශා කරමින්ෙන් පොලිස්පතිය සිඩ වික්‍රවත්මහතා කියා සිටිය. අනාගතයේදී යත් ආරය ත්‍රස්ථආද ප්‍රහහාරසිදීමති වූ දඩි අවදධනම් තත්වය පහරම හ ව ලැුණ නම. ඇතරශය එවැ ප්‍රහරක් ඇති ොමි සඳහ කටියයුද කිරීමට අහන්්ඩ බද්ධසා පර විමර්ශන කටයවු සිදුගල තුවති වන සංක සියු ෙසකරයුතු කටතාව. මෙම විමර්ශන රහසිිකතුව අවස දියරතෙක් සිදුකිරීමට සිදුවන බව අවධාරය කරනවා. මෙම විමර්ශය අප සිදු කරන්නේ හොදෙක්ම ද්ිවලට, කුමන හ ආකාර සන්ද සක්කරුවන් අතන ගොට අරගෙන ඕන්ට නීතිම ක්‍රියාමට ගෙන විමර්ශණ කටයුතු අවසන් කිරීම ප්‍රමාන්ති පමණක් නොව. අනාගතේද. සිද මට ලිව හේතු ූල ජන් සහැ ැලීම නග පුදගල න් ම ්‍රස්තක යාහ එම ත වාද සඳ න්ඩ වා ැ ීමම ර්ශ අගුණක් කව. එම වරද හෝ වැරදි සිදුකල සහයදන් අනුබල ද න් හස ල පුදගලයන්ගේ ර ර නොබල ියල න ව නීති පසන්ද ීම සඳ ක්ති ම . ල ලංක ොලි ටු කල ඉතු අතර අපගේ කාරයක් සහ වගකීමක් කියෙනවා. ඒේ සිදු කිරීම පමක් මේ ගේ රුට ාන්තිය ජවත විදදිත පාශයන් යක්තය තුව ට වාස කරන. තවද මෙම විමර්ශන සඳ මාවත හෝ මගේ විර්ෂණ කණ්ඩය මත කිසිස බාහිට බලපෑමක් සිද නොවති බව එවැනි බල පෑමක් සිදකිරීමම සඳහ සි ට නොද ත් ක්. ගුරු විදල්පති වැටු කැටුව පිමඳස්සවීමට පත් කළ ැබිනට අමාත අනුකමටිය වාර්තාව මේවැනි විට අධ්‍යින කරමින් පවතින බව අමාත මහිදම වීමහතා පවසනවා. සාතනය පිළිතුරක් ඉදිරි කැබිට ටමුවේද ැබෙන ඇති වයි එ මතා වැඩිතුරටත් පවසන්නේ. පිට කරන්න පුළුවන්කාරය අපි කරක් දවස්ගාන අහන්ඩේ කදවසට පෑ හතර පහ වාඩිවෙල මුවෙල කතාගල්ල අපේවක කියීම අපිෂ්ටක. අපේ රටේ තින ර්ථකතත්වයක් සැගිල්ලට අරගෙන ගුරුවරුන්ගේ ප්‍රශ්නයත් වටාගෙන අනිතරාජ්‍ය සේවකන්ටත් ඇතිගෙන බලපෑමත් වටහගෙන අප හොඳ යෝජනාවලයක් ඉදිරිපත් කළ තින ැබිනත් මන්ලටේක තැන් අධ්‍යනය කරනවාැිෙනට මන්ලේ ලබන කැබිනට මන්ලේදයම් තන්දුවක් ලබදක කියලලාි බලාපුොත්තු. ්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධීන් සිරදනුවම් බින්ඳින ඒවගේම රැඳෝම්නියෝගමත අත්තනංගේ පසන අයගෙන හය ලබලා, ජනත්වතුමාට නිර්දේශ ඉදිරිපත් කරන්න උපදේශක මණ්ඩලයක් පත් කලා. රස්වාදය වැලැක්වේ පනතනුව ජනාතිිපති ගෝටාාවේ රාජපක්ෂමතිතුමා මෙම උපදේශකමණ්ඩලේ පත් කළ බව ජනාධපති නීති අධ්‍යක්ෂන්ටරල් හරි ුපතා රෝණතිර මහතා පවසන පා හිටපුක්ක නිසුරු අශෝකද සිල්වා මහතාගේ සබාපතිත් වින්යුත් මෙම උපදේශකමන්ඩලෙ සෙසුසාමාජකින් පන්නේ විශ්්‍රාමලත් මහධි කරනව නිසුරු AR හයන් තුඩුව සහ විශ්්‍රාමලත් සොලිස්ටචන්රල් සුහත ගම්ලත්තය නමහත්වරු රස්තවාදී ක්‍රියා සම්බන්ධෙන් සරඳදුවම් විදින සහ රැඳම් නියෝක අනුව අතරංකුවේ පසුණු පුදගලෙන් ගැ ස්වැැපෙළීම, නිහස් කිරීම ඇපලපාතිීම ඇතුලු ඉදිරි තීරුණය සම්බන්ධයෙන් ජනාතිපත්තුමාට නිර්දේශලපාතිීම මෙම මණඩලෙන් අපේක්ෂා කරනපා. දීර්ග කාලයක සිට උපදේශක මට්ලයක් පත් නොකිරීම හිතුවන්, මෙසේ සිරකතව සිටන පිරිසට, තමන්කි අතිවාසිකම් සබන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් කිය ම ුණේ නෑ. බ කොටස් වෙනදු පලේ සියලූ මිලදර්ශක වාර්තාකත ලෙස යා ගොස් හැබෙනවා. රටක ආර්ථක දියුණු සම්න්ධන් රට කොට ස් වල් පුො ක්‍රියාකාරිත්පය ෙවින් පැදකත්වනවා කොළඹ කොටස් වෙලදපල සල කොටස් බි දර්ශක එකක දෙසිේ තිස් නැවැයි දශම පහයි නවයිකින් පසුගේ දා හලකී වාර්තාගත ලෙසයි. පසුගේ පෙවරවාරි පලවෙෙන්දායින් පසුව කොළඹ කොටස් වෙලඳ පොලේ දෛනික ඉහළම පිරිවැටුමයි බෙලෙස පසුගේ දවවාර්තාබුණේ ඒ රුපියල් බිලියන දහයි දශමාටක් ලෙසයි. එතින් සමස් මිල දර්ශක, ඒක කට දහස්සාරය හැත්තෑ නවැයි දශම හය පහක් ලෙසටහන් බන ඒ අතරව ෙස. පි දර්ශක ඒක අනු හයදශම පහයි දෙක් ලෙස ඉහලයාමක් පෙන්වමින් දෙනේ නිභාවන විට, ඒක තුන් දහස්ස එකසි හතළලි සටයි දශම එකයි හයක් ලෙස වර්තාබනා. හැටහතර දහස් හත්සේ විස්සක කොටස් ගනු දිනු ප්‍රමාණයක් බෙලෙස සිදුපුූ අතර එ වෙන තාමින් තුකුණකින් ඉහලයමක් පවයි කොළඹ කොටස් වල්දපුළ වාර්තා සදහන් කරන්නේ. රක්ෂිත බන්දධනාකාාරේ පසුවන පාර්ිමේන්තු මන්ත්‍රී රිෂා් බදතින් මතා බදනාකර වෛද්‍යවරයකුට බැන තර්ජන සිදු කළ බ කියෙන සිද්ධිය. බදනාකර විනිශ්ය සභහව කමුවේ කැඳවන්න තේරණය කරලා තියෙනවා. පාර්ලිමින්තු මන්ත්‍රී රිශා් බධතින් හ සැකරුවෙුොලෙස රණවාසිරන්නේ කොළම මැග සිින්බන්ධනාාරේ. න්තවරයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා එහි ඩිස්පන්සරය තුළට පැමිිය අවස්සාාවේද. එඒහි ෛතිවරයකුට මරණ තරජන සිදුකර ඇත්තේ. පසුගේ පහලස්සනදා තමන් රාජකාරයේ සිදුකරමින් සිටියවස්සාවේද මන්ත්‍රවරයා මෙලෙස ැන තරචනය කළ බවට එක වෛ්‍යවරයා වන ප්‍රියංග ඉදුනිල් පුලේවත්තමහතා පසුගේ විසි එක්වනදා බොරල්ල පොලිසියට පැම්මිණිලි කරති වෙනවා. වෛතිවරයා පවසන්නේ කොVවි වස්ත්වය අනුව රෝගීන් කැනවන ක්‍රමවේදයට බාහිරව මන්ත්‍රීවරයා පැමිණ ඇති අවස්ථාවේ ඒ බව දැනම් දුවිට ඔහු බැන තර්ජනය කළ බයි උඹ ලොකු දොස්තර කෙනෙක්ද මගේ යාලු දස්තර කෙනෙක් මේ දැන්කෝල් කල මට ගෙන්වන්න පුුවන්. මගේ වැඩ කරන්න තමුස වනනේ තමුසේ දන්න නැත මං මොක්ද කරලාව කියලා තමුසේව වෙන ෝකට අරින්නත් පුළුවන්. පැයක් ඇතුළතු මරුකරන්න පුළුවන් තමුසේ වැඩිය දැංලුවොත් එලිය පාරයනොට මමුසේ තමුසගේ කාරකයි අලුවෙලාතිේ. ඒක හොඳට දැනගන්නවා. එතකොට තමුස්සකි ගෑනට මිනිහත් ළමයින්ට තාත් නැතිවෙේ. තමුසේ ැකගන්නවා මම විශා්ත්තුති. මෙලෙස ඔහු තර්ජනය කළ බවටයි අදාල වෛතවරගේ පැමිණල්ලේ සහන් වන්නේ යනුව බස්නනාහිරලා දේෂ් නියෝච්ච පොලිපතිවරයාගේ උපතෙස් පරිදි, කොළඹම අපරාධ කොට්ටාශය සිතතිය පිඳව විමර්ශ්ණ කටයුතු ආරම්භ කලා. මෙ පිළිබඳ බඳනාගර දෙපාර්ථමේතුවද විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. සිතතිය පිබඳ විමර්ශණ කටයුතු බඳනාගර විනිශ්ය සභාවකමුවේ කැඳවීමට නීවිත පවයි, බධනාකාර මාතය ප්‍රකාශක චන්දන ඒකනායකමහතා පවසන්නේ. ්‍රාත්වයකුගේ මුලිත්වෙන් එහි නඩු කටයුතු මෙහෙවන බවත් ඔහු කියා සිටිනවා. සඳහිරු සැහි චූඩාමානික්කෙසාහ කොත්වහන්සේ කළුතර බෝධි පරිශය තැන් පත් කෙරුා. සදහිරු සෑයි චුඩාමානිකය සහකොත්වහන්සේ දිනවල කළුත්තර බෝධි පරිශ්‍රය තැන් පත් කරතිබෙනවා මහ සග්‍රත්නය එහි දියාගමිකව තවත් සිදු කළ. ඒ දැඩි සෞඛ්‍ය මාර්කෝප්‍රදේශන වයි. මෙම චඩාමානිකේ හා කොත් වහන්සේ දිවනී ප්‍රදේශ රැසකට වැකිෙන කියා. තවත් ප්‍රදේශ රැසකට රැකනියෙන් පසු සදහිරු සෑයි පැළදවීමට නීීමිතයි. ප්‍රර්ති විකාශයෙන් අනතුරුව විපරම විශේෂාන්ගේ බලපොරත්තුවයින්න. ස්වාධී රපාණී පොටස් තුලින් අතට අපි සබගන්නවා. ඔබට සුභරක්්‍රයක්ක්. දැනම් තත්වේ එන්න එන්නම බයානකයි කොරුණාව දෙන්න පුළුවන් බද තිස් දෙකම දෙනවා. රට වැහුවොත් වැඩි හරි කියලා සමහරක් කිව්වා ඒක නිසාම බේදවස්වල රටම ලොග්ඩවන්. හැබයි ඉතිං රටක් වහගෙනම කොරෝණාව සහසුද් දෙෙම්ම හොද කරන්න පුළුවන් වේ කියන එක නම් කොහෙත්ම හිතන්න පුළුවන් දෙයක් නෙවේ. එහෙම වහගෙන හිටියා කියලා ගොඩ් ආපු රටත් මේකයි කියලා ඇගිල්ල දික්කරලා පෙන්න්නන්න පුළුවන් හරි හමං තැනකුත් නැහැ. ගොඩක් රටවල් වහනව අරිනව විතරයි. හැබැයි කොරෝනාව රටවල් ඇතුළේ හොල්මං කරනවා. අපත් එෙහෙමයි. වහපියෝ කිය කිය සමහරක් අය බෙරිහන් දෙෙනවා. වැහුවට පස්සේ තවත් සමහරක් කියනවා, වහල තියන්නේ විද්‍යාත්මක ක්‍රමේට නෙවෙයි කියලා. වැහිල්ලි විද්‍යාත්මක ක්‍රමය මොකක්ද කියන එකත් එලෝව මෙලබ නැති ප්‍රශ්නයක්. රටම වහගෙන ඔක්කොම ගෙබල් ඇතුළ හිරකරගෙන හිටිය කියලා ප්‍රශ්ණි විසඳයිද. කව දවෙන කල් ලොග්ඩවන්් කරගෙන ඉන්නද. රටට මොකද වෙෙන්නේ. ආර්ථිකය නැත්තටම නැතිවෙනව න්නේද. එදා වෙල හම්බුකරගෙන කන මිනිහට වෙන්නේ ගෙදර තියෙනව නම්? වහටිකක් හරිකාලා මැරන්න නේද. එහෙම රටක් වහගෙන අනාගතේට මුහුණ දෙන්න මොන්නම විදිහකින්වත් බැහැ. මේකට තියෙන එකම පිළියම තමයි තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගෙන. සෞ්‍යයෙන් කියන කරන උපදෙශ්ටික හොදට පිළි පැදගෙන කොරෝණ මාරයට ඇඟට කිිට්ටුවෙන්න ඉඩ නොදී! තමන්ගේ තමන්ගේ පාඩුවේ කරගන්න එක. ඒක තමයි අපි කොයිකාටත් කරන්න පුළුවන් ලේසිම වැඩේ. එත නිංගි හාට යනවනං තියෙන එකම විසදුම, න්ක්ෂ එක ගහගන්න එක බිතරයි. ලෙඩේ හොඳ කිරිල්ල කෙසේ වෙතත් කොරෝණාව පාලනය කරගන්න ලෝකෙ දැනට හොයාගෙන තියෙන එකම විසඳම වැැක්සිීන් එක බිතරයි. අන්න ඒක ගහන වැඩේ ලෝකෙ කොයි රටටත් වැඩේ හොඳට මේ ශ්‍රී ලංකාවි කෙරෙනවා කියලා. අප විතරක් නෙවෙයි කියන්නේ. ලෝක සෞඛ්‍යයත් කියනවා. ගොඩක් රටවලුත් ශ්‍රී ලංකාව වැැක්සින් වැඩේ හොඳට යනව කියලා කියනවා. ඇත්ත. හමුදාවේ සහෝදරවරුවි සෞඛඒ සහෝදරවරුී හරි හරියට එකතු වෙලා. ඉන්ජෙක්ෂන් එක විදින වැඩේ නියමිටම කරනවා. උදේ හවස අපිත් කියනවා මෙන්න මෙතන ගහනවා අතන ගහනවා ගිහිල්ලක් බිදගන්න කියලා. ආණ්ඩුවත් තියෙන සල්ලිටික කොහොම හරි රෝල් කරගෙන ලෝකෙ වටෙන්ම එන්නතගේෙන වැඩෙත් නවත් අන් ඇතුවම කරනවා. රටේ තියන හොදකමට ගොඩක් රටවලින් අපිට නොමිලේත් ඉන්ජෙක්ෂන් එක හම්බුවෙන ඒකත්. එක පැත්තකින් රටේ මිනිස්සුන්ගේ වාසනාවක්. හැබැයි ඉතිං හිතාගන්න බැරිී අවාසනාවකුත් තියෙනවා. මෙච්චර වැක්සිී එක ගැන කියද්දත් ගහගත්තොත් ලැබෙන ප්‍රතිඵලෙත් පුුණපුනා කියා්දත් ඕක ගහගෙන වැඩත් නැහැ කියන සමහරක් උන් දෙලත්. මේ රටේ ඉන්නවා. පුදුවි කියන්නේ දැන් උගත් කියලා කියන උදවියත්. ඒ අස්සේ ඉන්නවා. හැබැයි සමහරක් වැක්සි එක වැඩක් නැහැ ඕකේ තේරුමක් නැහැ කියලා තැන් තැන්වල කියෝකෝ ඉඳලා. හීන් සැරේම ගිහිල්ලා වැැක්සිීන් එක ගහගෙන තියෙනවා. හොඳටම පැහැදිලි නේද. එන්නතේ විරෝධේ පස්සෙත් ලොකු බලවේගයක් ඉන්නව කියලා ඒ ඔක්කොටම ඕනේ මේ කොරෝනාව හිගන්නග තුවාලි කරගෙන. ඒකෙන් තමන්ගේ දේශපාලන නඥායිපත්ත්‍රය ක්‍රියාත්මක කරගන්න. ආණ්ඩුව වට්ටන්න දඟලන සමහරක් උන්ඳලාගේ අද එකම ගැලුම්කරුව බෙලා තියෙන්නේ වෙනින් කවුරුුවත් නෙවෙේ. කොරෝනාව. රටටම කොරෝනාව බෝකරලා. රටේම ආර්ථිකය වට්ටගෙන. ආණ්ඩුවෆේල් කියලා තමන්ගේ ඇජින්්ඩයික ක්‍රියාත්මක් කරලා. කුමන්ත්‍රණවලින් බලේගණ්ඩ දඟලෙන සමහරක් විපක්ෂි උදබියයි එන්ජීෝ නඩයයි. බුකිය හොල්ලහොල්ල කියන දෙයක් තමයි වැක්සින් එකින් වැඩක් නැහැයි කියලා. අරයට හැදුන මෙයාට හැදුන අරයා මැරිල නේද. වැැක්සින් දෙකම ගහල නේද හිටියේ. ඕකින් නැති වැඩක්තියයිද බේදවස්සල බකයේ සමහරක්ගේ කතන්දර තමයි ඕවා. හැබැයි අපි ඉතා පැහැදිලිව කියනවා. ොරෝනාවෙන් කැලවිලා ජීවිතේ බේරගන්න තියෙනවරම් දැන්නට තියෙන එක්කම විකල්පය වෙනි මොකක්වත් නෙවෙේ. මොන නමින් තිබ්බත් මොන වටි හැදුවත්. මේ ඉන්නත කියනෙකයි. ඒක නිසා කුමන්ත්‍රල කාරයන්ගේ බොරු බේගලේට යතවෙලා. වැැක්සි එක ගැහුවොත් අරක හැදයි මේක හැදයි මැරිලා යයි කිය කිය හිතහිත ඉන්නැතුව නොමිලේවත් දෙන නිසා කිසිම කරදරයක් නැතුව වැඩිත් කරගන්න පුළුවන් නිසා. අද වෙන කල් හිටියනම් වැක්සින්න එක එපා කියලා. දෙපාරක් හිතන් එපා! හිට උදේම යන්න! තිහට වැඩි අයත් හැටට වැඩි අයත් හෙටානිද්ද වෙද්දී දහටට වැඩිය අයටත් බඳින්න පටන්ගනි ගිහිල්ලක් ගහගන්න. විදිල්ලක් නෑ! ඒක නිසා වෙදගන්න. එහෙම නැතිවුුණොත් වෙන්නේ සදාකල්ම විඳවන්න තමයි විපරම පිටපත සුධර්මන් ප්‍රථදිය කොටකින්.